අයිබෝන් මචං වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුනේ. දැන් ජනාධිපතිවරණය ලබන මාසේ 16 වෙනිදා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපේක්ෂකයෝ සුපුරුදු විදිහට තමන්ගේ ප්‍රචාරණ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. පෝස්ටර් ගහනවා, කටවුට් ගහනවා, කැම්පේන් කරනවා. එතකොට ගෙම්බෝ ටික, රිලව් ටික එහෙට මෙහෙට පනින්න පටන් අරගෙන තියෙනවා. එතකොට සල්ලි නැති අහිංසක අසරණ මිනිස්සයා අරක්කු බෝතලයකට රුපියල් 1000ට බත් පැකට් එකකට රටේ අනාගතේ පාවලා දෙනකොට සල්ලි තියෙන එක තනතුරු තානාන්තර බලය වෙනුවෙන් රටේ අනාගතය පාවා දෙන වැඩපිළිවෙලක මේ වෙලාවේ නිරත වෙලා ඉන්නවා. ඒක තමයි අර වෙනදා දකින සාම්ප්‍රදායික රෝලම නැවතත් මේ පාරත් කැරකෙන බව අපිට පේන්න තියෙනවා. ඒක දිහා බලපහම අපිට කියන්න තියෙන්නේ ඊළඟ අවුරුදු 5ත් අබසරණයි තමයි. දැන් බලපල්ලකෝ, දැන් ওই ගෝඨාභයගේ වේදිකාවේ සහ සජිත්ගේ වේදිකාවේ ඉන්නේ කවුද? ඒ වේදිකාවල ඉන්නවා තමන්ට හෝ තමන්ගේ පවුලට හෝ තමන්ගේ රජයට හෝ යම්කිසි බලපෑමක් කරන පුද්ගලයෙක් ඉන්නවනම් උංග මහදවල් අමු අමුවේ මරලා දාපු මිනිමරුවේ වේදිකාවල ඉන්නවා. මහදවල් මහ බැංකුව හොරා කාපු මේ වේදිකාවල ඉන්නවා. අපේ බදුසල්ලි හොරා කාලා අපිට කොකාපෙනුණු මේ වේදිකාවේ ඉන්නවා. කුඩු කන්ටේනර් ගණන් ගෙන්නුණු මේ වේදිකාවල ඉන්නවා. එතනෝල් කන්ටේනර් ගණන් ගෙන්නුණු මේ වේදිකාවල ඉන්නවා. මහා පරිමාණයේ ව්‍යාපෘති වලින් කොමිස් ගන්න අල්ලස් ගන්නුන් මේ වේදිකාවල ඉන්නවා. බාර්කාරයෝ වැලි කපනවුන් කරන්න පුළුවන් දහජරා වැඩ සේරම කරන බලු වැඩ කරන ස්ත්‍රී දූෂකෝ මේ හැම එකම ඒ වේදිකාවල ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මචං, ඛේද වාචකය 21 වෙනිදා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච ත්‍රස්තවාදියෝ, ඒ ත්‍රස්තවාදීන්ට අනුබල දුන්නු අද ඉන්න ගෝඨාභයගේ වේදිකාවේ, සජිත්ගේ වේදිකාවේ අපේ මිනිස්සු ගිහිලා උන්ට හුරේ දානවා. කැතයි නේද මචං? ලැජ්ජයි නේද? අපිට අපි ගැනම ලැජ්ජයි. ලැජ්ජ නැද්ද කියලා හිතලා කල්පනා කරලා බලපල්ලා, අපි අද කොතනටද වැටලා ඉන්නේ කියලා. දැන් ඉල්ලනවා මචං අවුරුදු 5කට දෙන්නලු, තව අවුරුදු 5කට දෙන්නලු මේ රට සංවර්ධනය කරන්න, රට හදන්න. යකෝ අවුරුදු 70 30 පොල් ගෑවද? අද උපදින දරුවා රටට ලෝකෙට 105ක් ණය වෙලා උපදින්නේ. මොකද්ද මචං ඒ දරුවා කරපු වැරද්ද? මචං ලංකාව කියන්නේ නිදානයක්. අපි මේ ජීවත් වෙන නිදානයක් උඩ මේ ලංකාවේ මිනිස්සු දුක් විඳින්න ඕනේ නැහැ. ලංකාවේ ජීවත් වෙන මිනිසුන්ගෙන් 142ක් 142ක දවසේ ආදායම ඩොලර් 2යි. ඒකෙන් රුපියල් 360යි. ඒක රටෙන් භාගයක් හොයන දවසේ රුපියල් 360යි. මොකද්ද මචං මේ මිනිස්සු කරපු වැරද්ද? හරියට කල්පනා කරලා සංචාර කර්මාන්තයෙන් විතරක් මේ රට දිනු කරන්න පුළුවන්. පැය දෙක තුනකින් දේශගුණික කලාප ගණනාවකට යන්න පුළුවන්. ලෝකයේ තියෙන ප්‍රමුඛතම රටවලුනේ එකක් තමයි ලංකාව. හැබැයි අපේ පාලකයන්ට අවශ්‍යතාවයක් නැහැ. රට වටේ මුහුද තියෙනවා. රටේ මත්ස්‍ය අවශ්‍යතාවය 170ක් ගන්නවා පිට රටින්. ඉවත දමන දඬුව උවද දලුලා යලි පැලවේ. ඒ වගේ සාරවත් පසක් අපේ රටේ තියෙද්දි කන බොන හැමදේම පිටරටින් ගෙන්නනවා. රටේ ඉදිකට්ටකද යන් නිෂ්පාදනය කරන්නේ. තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස්, කෝපි, කරාඹු නැටි මේවා පිටරට යවලා විදේශ විනිමය හොයපු අපි අද අපේ අහිංසක ගෑනු ටික පිටරට යවලා විදේශ විනිමය හොයනවා. ඕක තමයි අවුරුදු 70 තිස්සේ මේ කාලකන්ණි පාලකයෝ හදපු රට. බල දැන්වත් තේරුම් ගනින්න මුන් මේ වේදිකා දෙක නැගලා එක එක බයිලා ගහලා Facebook වල එක එක post දාලා මේ කැම්පේන් කරන්නේ උඹලටවත් අපිටවත් තියෙන ආදරයට නෙමෙයි බං. උන්ගේ බලය වෙනුවෙන්, උන්ගේ බලය වෙනුවෙන් බල විකල්ප බලවේග බිහි වුණත් ඒ විකල්ප බලවේග පිළිගන්න උඹලා ලෑස්ති නැහැ. ඒ වටා චෝදනා කරනවා. අරුන්ගේ ගුණ්ඩු, මේ ගුණ්ඩු, NGO, පචවංශ සමාන විරවංශට අනුව රටේ, ඒ කියන්නේ ගෝඨාභයලට, උන්ට, සජිත්ලට විරුද්ධව මොකෙක් හරි ඡන්දෙ ඉල්ලුවොත් උන් ඇවිල්ලා දේශද්‍රෝහියෝ. උන් ඇවිල්ලා NGO කාරයෝ. විමල් විරවංශට අනුව බුදුන් වහන්සේ ඇවිල්ලා මේ රටේ ඡන්දෙ ඉල්ලුවා දේශද්‍රෝහියෙක්. එනිසා උඹලා මොලේ කල්පනා කරලා මෙරිලා ඉපදුනා වගේ ජීවත් වෙන්න එපා මචං. අතීතය දිහා කල්පනා කරලා බලපල්ලා. අතීතය හැරිලා බලපල්ලා. මොකද්ද සිද්ධ වුනේ? මොනවද සිද්ධ වෙන්නේ? ඒ සිද්ධ වෙච්ච දේවල් එක්ක අනාගතේ මොකද්ද වෙන්නේ? ඒ නිසා මේ පාර කල්පනා කරලා උඹලා කතරේ ගහපල්ලා. උඹලගෙන් ඉල්ලන්න තියෙන එච්චරයි. අවුරුදු 70ක් තිස්සේ මේ රට එකතන පල්ලුණා. අවුරුදු 75කුත් ඒක වෙන්න ඕනද කියලා උඹලා කල්පනා කරලා බලපල්ලා. නැත්නම් මේ සිස්ටම් වෙනස් වෙලා, මේ ඉන්න කාල කණ්ණි ටික වෙනස් වෙලා, අලුත් ක්‍රමවේදයක් යටතේ මේ රට ඉස්සරහට යන්න ඕනද කියලා උඹලා කල්පනා කරලා බලපල්ලා.